මාත්‍ය දුර භහරගෙන අනාගත පරපුරේ බගකීම ඉටු කරන්න එක්වන්න ජනපතිකෙන් පක්ෂ වලට ඇරයුම්. කැබිනට බන්්ඩලේම ඉවත් පෙන්න තීරණය කරයි. නාබල් සපප්‍රී වාසු ජනපතිට ලිපි බහරදයි. බහබැංකු අධිපති කබ්්‍රාල් ඉල්ලා අස්වේ. අපි ඇමතිකම් බහරකන්නේ නැහැ. සජප ලේකම් මධදුම බන්ටාරකින් ප්‍රකාශයක්. ෆ ඇරවුමෙන් පාරට බැස පිරිස් අදත් තැන්තැන් පල බිරෝධතාවල විදුලිය කැපිල්ල අද පැය අටක් ආපු තෙල් ශෙද්වලට පෙතිමත් ඇරඹේ යුක්වේණී භූචාවලට රුසියාවෙන් දැවන්ත ප්‍රහාරයක් ඒ පොත් හටත් කලින් හට කියන අයිෙන් මධ්‍යහන පොෘ්ති විකාශය සමඟෙනු යොබ. උද්ගත ඇතියේ ජාතිකරර්පුදයට විසඳුම්සවීම සඳහා අමත්ත්‍යතුර බාරකෙන එක්වට ලෙස ජනාතිපති ගොටාබේ රාජපක්ෂ මඇත්තුමා, සේල්ලූ දේශපාල්ල පක්ෂවලට ආරාර්තනා කරනවා. සමස්ත රට වැසියන් සහ උපනූපා අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවක් ලෙස එකමුත්තුව ක්‍රා කළයුතු වයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධීපතිතුමා පෙන්වා දෙන්නේ. ජාතික අර්බුදයට විසදුම් සෙවීමට අමාත්‍ය දුර බහරකෙන එක්න ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටිනවා. ආර්ථිකහා ගෝලිය කාරණ කිහිපයක් හේතුවින් බත්මන් අරබුද් තත්වේ හට ගෙනැතිබෙනවා ආසිාවේ ප්‍රජාත්‍රවාති රටවල් අතර, ප්‍රධනෙි රටක් ලෙස ප්‍රජාත්‍රපාදීබියහ තුළම ඊට විසදුම් සෙවිය යුතුබෙනවා සමස්ත රටරයන් සහ උපන උපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍ය තාවක් ලෙස එකමුතු කක්‍රියක් කළෙජුතුයි. ඒ සදහා අමාත්‍යය දුර භහර කියෙන ජාතිකර්බ දේයට වෙසදදුම් සැීමටක්වන ලෙස පාර්ලිමෙන්තුූ නියෝචනය කරන සියලු දේශපාලන පක්ෂවට ජනා ධිපතිතුමා රුම් කර සිටනවා ක්‍රමාතවරයා ප්‍රමු ැිෙනට් ම්ඩල, ජනාධිපති කොට ේවාාජ පක්ෂමඇතිතුවා සමග ඒ සිදු කළ සකච්චාවයි නතුරව සියලුම ැබිනට් අමාත්‍යබරන් ඉල්ල අසු පසුබීමකයි, ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කරන්නේ. තුළ ත්තුවඇති අරබු කාරී ත්පේට විසදුම් සැරීමේ අපේක්ාබෙනනු කැබින් මටල ල්ල අස වූන. ඊතාදාල ලිපිය ග්‍රමත්ත්‍ය මහින්ද රජිපක්ෂ හතාාවවෙත ඒ බහර දුන්නා ජනාධපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධනත්වෙන් පැවැැති සකච්චබවින් අනතුර අග්‍රමත්්‍යවරයාකි අසිටේ තෙල් විදුලිය ගෑස් කැටලුවට වහ විසදුම් ලබාදීම සඳහා බෙදිමත් වැඩ පිළිවෙක් කඩිනමින් සකස් කරන බයි. ඩ මත ජ පක්ෂ හතා ස ල් සීම න දීපතිවරයාට බහර දීති බෙනවා. ඔහු ඒ සම්බන්ධෙන් පිට සතහනක්ත ත්තිබුණ. අධ කරන ත්‍ය ලි සබ්‍ර මහතාද ස ල් ස ලිපිය ජන ධපතිවරයාට බහර දීති බෙනවා. රාජ අමත්‍ය දෑ සි ජයිස කර මහතාද ස රජ මත්‍ය රයි ඉල්ලා ස්වේති බෙනවා. ෑැතර ප්‍රාමකෞඛේවා සංගතරග සහෝවි රෝග පාලන කටයතු පිබඳ රා්චමතය විශෂක්ෂන වෛද සුදරශණය ප්‍රාන්දපල හත්ම ස ල්ලසවීමේ ලිිය ජනාදධිපතිතුමා විත ජවාතිබෙනවා. වස දීවනාෑය කරමහතාද මාධ්‍යහමක් පවත්තමින් සියඉල්ලා අස්සවීම සම්බද්ධින් අදහස් පල කලා මම කැිණට දරයක් දැරුවා ඒ කබිණට දූරයෙන් මමා දවදේ ඉල්ලාස් වන අනි සියලුම කබිණට් ඇමතිවරූ ඉල්ලාස් වන්න නිසාම නෙමේ මම මුලේඉඳලා කියාග නීතිය මම ඉල්ලාස් වෙන බවයි අපි දැම් බලාපොත් වෙන්නේ අලුත් කැබිනට් මන්ලයක් පත්වෙන්න්න ඕන ඒ කැබිට් මන්ල පත්කිරීමේ දී විපක්ෂයේ උදවත් සම කතා කල්ලා ඒ අත් දායක කරගෙන සර්වපාක්ෂික ැිනටම හැදුවත් හොඳයි එහම වුණනොත් අපි කාටත් මේ අමාරුම තත්ත්වය අවසන් කරලා සාධාරණ මැතිවරණයකට යන්න පුළුව. මේ අතර මේ වන විට නව කැබිනට් මණ්ඩලය දියුරුන් දෙමින් සිටින බව වර්තා වනවා. මාබැංකු අධිපති අජිත් නිවාට කබ්්‍රාල් මහතාද සේදුරයෙන් ඉල්ලා අස්වීති වෙනවාජත් නිවාත් කබ්‍රාල් බහතා සේ ටිට ගිඩු මේ සටහනක් තබ මෙනුයි බෙබව සඳහන් කරන්නේ ඔපපුට අ ගැනීම. ල අතෙරු ඉල්ල වීම් ලි හරදඇමේ අවස්ථාවේද මාසේව කල ශ්‍රලකාක මහැකවා අධිපතිත් තනතුරින් ඉල්ලා සවීමෙන් ලිිය බවිසින් අතිකරු ජනාධිපත්තුමාට ජොමකොට ඇත ඔපටා ැනීම අවසා. සමක ජනබල් වේගේ ආණ්ටුව සමක එක්ව ඇමතිතුර බාර කඩා බවට පලවන ප්‍රචාර අොත්‍යය බව එහි මාලෙකම් පල්ලමේන්තු මන්ත්‍රී රංචේත් මදතුම බන්්ඩ මතා පවසනවා. අපි කවදාව සමඟි ජනබල වේගේ විදිට මේ ආ්ඩුවක්ක් අපක් කහුවෙන්නෙත් නෑ මැති ඇමතිගංගන්නෙත් නෑ මේ ආණ්ඩුවත් එක එක් කවීම අවශ්‍යතාවකුත් නෑ. අපි රජයටත් රජයට උඩගෙනි දෙන කට්ටියරක් තියෙනවා කරුණා කළ මේ වගේ ඇසත් උප්‍රකාශ කරන්නප. රටතුළ මතුව ඇති වත්මන් අරබුද්ධකාරී තත්වය හමුවේ සියලු පක්ෂ එක්ව රට වෙනුවෙන් එක්සත්වී විසඳුම් සෙවීමේ කාලය උදාවී ඇති බව මහාචාය නිතිතඥ ප්‍රතිබා මහනාමහෙවාම හතා පවසනවා. අධිනරපවාහිනි ත්වනිි පෑ වැඩසටහනටෙක් පෙමින්, එමහතා මේ බෞප්‍රකාශ කලා. දකින හොඳම විසඳම තමයි මේකට හේතුව හොයාගේ. ඇයි මෙවැනි ආකාරයේ ජනපීඩනයක් එන්න හේතුව තමයි අපි හරියට ප්‍රශ්න හඳුනා නොගෙනගැන පැලස්තර දැමීම. දැන් එය අපි නවත්තල අපි ඊළඟට බලමු මොකක්ද යන්න කියනේ මන හිතන හොඳම යෝජනාව තමයි මේ අවස්ථාව එක පාරටම සියලුදනමේ ඉල්ලා ස්ෙල්ල චන්දක යන්න පුළුවන්දකි ඊල්ළඟට නැවත නධතිපවිධවර්ණයක් තියන්න පුළුවන් නවත මා මැතිවර්ණයක් තියන්න පුළුවන්ද ඒ සඳහා මුදල් මාත්‍යාශේය අශ්‍යෑ. තියෙනවාද නමුත් ජනතාව පත්කර ලතියෙන්නේ නීති අනුකූල කාලේකට ඒ නීතියනුකූල කාලයෙන් එහට යනවනක් එය ජනතාව විසින් දැන් පෙන්නලදී ලති නො එපා කියනෙක් ඒ නිසා වැදගත්මදේ තමයි සර්ුව පාක ක්ෂ සියලු දෙනාම මෙතන එක්කවු වෙලා මේ වගකීමෙන් මිදෙන් දෙපා. ලංකාවට කැබිට ඇමතිවරු පහළවක් ඇති මේක පොඩි රට මට වඩ විශාල රටවල්තිනවා ඉන්න කැිනට්ගේ ොලහයි ඒවා අපිට පෙන්නල දෙන්න පුළ. අන්න වශ්‍ය වියදන් සම්පූර්යම ක පපහරි නොනෙන්න මන්ගේ ආරක්ෂාවන මේ රට ආරක්ෂාව ගැන හිතල කරන්නව හොඳමදේ තමයි සියල්ලුම සරුව පක්ෂ එකට එකතු වෙලා අන්තර් පරිපාලනයක් අපි යොදා ගන්නු මහමැතිවරණයට යනකම් අපිට හයිටිය වෙඩබෑ අපිට ඇෆ්ගනිස්ථානය වඩ බෑ ලිියාවක් වඩබෑ මේ රටවල අත්දැකීමට වඩා අපේ ජනතාව ඊය හොඳ පාඩමක් කියලා දුන්න. එතකොට ඒ රටවල් ගිය වෙනවිදි එකට නමුත් අපේ රටේ ජනතාව ඉතාම සාමකාමීව ස්වාධීනව තමන් යදාස් ප්‍රකාශ කර. පැය දොළහත් තුලළ ඒගොලු සාකච්චා කල්ල කල්ල කල්ලා හරි අපි තීරණයක් ගත් අප නතහන්නටවන්න. එක බොහොම අගේ කරන්න ඕන දෙයක්. ඒ අගය කිරීමත් එක්කම ඊළඟට අපි යන පීියවර මොකක්දකිනෙන වැඩ පිළි වෙලා හදා ගැනීම සඳහා ඔය දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ජනතාවතරට ගිය. මේ ජනතා අධිකරණය වෙන හම තැනකටුම් වඩා බලගත් ඒ නිසා අපිට පුළුවන් මේ ජනතා අධිරණයක් හදලා ඒ ජනතා අධිරණේදි මුලින්ම ප්‍රතිපත්තිය දිනවාගන්න මේක දිනවාගන්න මේ රට වෙනේ. දගෂණ හතුවෙන් දිවේනේ ප්‍රධහන නගරකිහිපයක ගමනා ගමනයට බාතා පැමිණ තිබෙනවා. රක තුදුර පොලිදිරිිටරම්ග උද්ගෝෂණ පළපාලයක් හේතුවෙනි වාකම කඩවත ප්‍රධානමාර්කකි දැඩිවත්ව වහන තවදයක් අටගත්තා. මෙ අතර දිහරින් සහමකමෝ නකර වැසියන් මේක මුව ඔර ලෝසුකන්ුව අසල සිට තෙල්වත්ත හන්ඳීට පැමිණ විරුදධ තවක් ප වැත්තුවා. කරුව නැතුළු පිරික් බත්තර මුල්ල දේතු වයන වටරුම් අියේසදී විරෝ්ධ තවක් පවැත්තුවා බතර කොම නිලුම් පොකු නසද උද්ඝෝෂණයක් ආරම්භ කරති වබෙනවා ප්‍රදේශවාසිෙන් සහ සමාජමාධ්‍ය ජාලු සේ එකතු ව පිරිසකයි මෙමමුද ගෝෂණීට සහකි වී සිටින්නේ. බ්‍යතර හොරන නකරේදීද විරෝදධ තවක් පැවැත්ව වනා. ප්‍රදේශවාසි නැතුළු පිරිසක් ඊටෙත්ව සිටියා. සුගේ මරිරහන සිද්ධ සම්බන්ධෙන් සැකරුවන් තිස්සෙක් දෙෙකු හඳුනා ගැනීම පෙටුවක් සහ ගංගොඩ විල මහස්ත්‍රා අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. මෙ අතර සිද්ධ සම්බන්ධයෙන් සැකරුවන් දෙෙනෙකු අත්තඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන්න සහය පතනවා. ු රහ ොිස්ස පරන කොට්ාව පාර පැගිරිිත්ත පා ංසන්ද කළහකාරිල්ලෙ හැරීම පොුත් ේපල වලට අලාබාහන් සිදුකර ඇසලූ ස්රතවලටහ වෙනත්වාහන වට ගිනිතවා අනර්ථයක් සිදු කිරීමේ සිද්ියට සබන්ධ සැකරුවන් අතනංගුට කැනීම සහ මෙවන විට ප අපරාධ පරිීක්ෂණ දෙපර්තමේතුව විවර්ෂණයක් ආරම්භ කරති බෙනවා ඒම අවස්ථාවේදී ස්රවත දෙකට ගිනිතැබීම සබන්ධි නශ්‍ය කරන සැකරුවන් දෙදෙකු ස්වා කැීම සඳහායි මෙම පරිීක්ෂණ පැවැත්වෙන්නේ. සැකරන් පිළබඳ යම්තරතුරක් ොත් මතු සහන් දුර කර. වලට දැනුන්තිෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. බිඳදුවයි හත එකයි අටයි පනස් නොවැයි දහතයි පනස් පහ. බිඳදුවයි හත එකයි අටයි පනස් නවේ හතලස් නොවෑ විසිධාවය. බිඳුවයි එක එකයි දෙකයි. හතරිස් සතරයි හතලිස් දෙකයි හැට පහ යන දුරකතන අංකවට තුොරුතුරත් තැනම් තියහැකි. අද දිනේ විදුලිකප්පාදව පැෑ අටක පමණ කාලයක් සිදුකරන බව විදුලි බලමණ්ඩලය පවසනවා. මෙ අතර ඩීසල්තු ඉන්දන පිරුම් හල්වට බෙදැහැරිමත් සමඟ සෑම ඉන්දන පිරුම් හලක් කසලම දිගු පෝලිම් දක්නට ලැබුණා. අද දිනයේ අධිරතුකට විදුලිපාද සිදු කිරීමට සැසුම් කරතිබෙනවා. යනුව ABCCDEF කලාපවලට උදැසන අටයි එෙහි සිට දහවල් එකයි පහළ දක්වාත් පසරු හයි සිට රාත්‍රී අට දක්වත් වෙදුලේ අත්හටු පනවා GIK.L කලාපවලට දහවල් එකයි පහළවේසිට පස්සුරු හයි දක්වාත් රාත්‍රී අට සිට වාත්‍ර දහයි ක්වත් විදුලි අත්හිට වන බවයි විදුලි පලබන්ටලේ සඳහන් කරන්නේ එමෙන්ම PQRස් කලාපවලට, උදැසන නව සිට හවල් දෙකදක්වා සහ රාත්‍රී හතේසිට රාත්‍රී අටයි හතලිස් පහදක්වා විදුලි බලය අත්හෙට වීමට නීමතයි. TVW කලාපවලට විදුලේ අත්හෙට වන්නේ දහවල් දෙකේසිට රාත්‍රී හත දක්වා සහ රාත්‍රී අටයි හතලිස් පහෙසිට, රාත්‍රී දහයයි හතලිස් පහදක්වා. බ්‍යාතර ඉන්දිය දයි අදහර අතේ මෙරට පමිණ ඩසල් මටික්ටොන් හතලි හකරග නවාවවේ ඉදන ගොඩ බෑම අවසන් කරති වෙනවා. එම ඉදන ොග දිවිවනේ සලු ප්‍රදශවල ඉන්දනිරම්හල් වෙත ෙදාහරිම ආරම්භ කර ඇති බයි නිජෙල් නතිකත සංස්ථාව පවසන්නේ. මෙතර අද දින ේසල් මිටික්ටන් හතලස් දහක් රගත් තවත් දීසල් නවකාවක් වෙරට පැමිණීම නීීමි බයි වාර්තාබන්නේ. ඉදන ලබා කැනීමට සෑම පෙරුම් හලක් කසලම දිග පෝලිම් දක්නට ලැබුණා. පාල නකේ ඉඳදන පිරම් හලක් වෙත අද දැස්සන ඉන්දන තුොගලබී තිබුණා එම පිරම්හලා සන්නේ කිලමිටරැක් පමණ දිගොපොලිම් . දෙන පහකට පසුව ඕ පරණගම අවගස් දෝව ඉදර පෙරුම් හලට අද පෙරවේ ඉද ොගලැබීමක් සමග එහි දැියවුම්තත්යක් ඇතිබුණා තත්වපාල කිරීමට පොලිසිද කැව තිවුණා. දස්්‍රේක ඉදන ිරු හල්ලින් ෝමිෙල් ෙකුත් කිරීම අද දු කරනේ දින කිහිපේකට පසුවයි. දෙහිවර ජනතාව භෝමිතෙල් බාදම සබ්ධ සිය සතුු පලලා. බස්නාහිර සබරකමුව වයම්භ මධ්‍යම පලාත්වෙලත් ගල් සහ මාත්‍ර දිස්ශ්‍රික වලත් මලිමිට සියේෙක්ම වූ තද වැසි ඇතිවන බව කාල්ගුණන විද්‍යාධි පපාර්තුමේන්තුව පසනවා. Pour පලායහැ දිවේේ බෝ ප්‍රදේශවල සස්කාලද हो රාත්්‍ර කාදී තැන් තැන වැසි हो ිගුරෝ සහිත වැැසි ඇතියෙනවා. පස්නාහිර සබරගමෝ මධ्यමසාහ යම් පලාවරත්, ගල සහ මාකල් දිසි කොළත් දස්ථනවලට ිම Cක පමණ දවසි දැතිීම हैැपा. ැගහි පලාය වෙලබ ප්‍රේශවල දැසනකාද සිහි වැැසි ඇතිවන්න පුළවා ිගරන් සහිත වැශ्यමග ඇතියැගේ තාවකාලකතාද सुරං වලින් සාහ විශෂෙන් මකුණු මගින් තිදොනාන තුරු අමකටශ පියරගන්නශ ජතාවෙන් कार ල්ලාසිවා. කැලනී රජමහා විහාරේ විහාරාධිපති මහාචාරය පූජ්ජ කොල්ලුපිටියේ මහින්ද සංගරක් හිතනාහිමියන්ට මල්ලතු මහා්‍යාරයේ උපාද්‍යායේ පදවහා. කැලනී රජමහා විහාරස්ථ දායක සභාවය සබහපති ෛද්‍ය සමන්වීරසිංහ මහතාට ගෞරභනාම ප්‍රධානය මල්ලතු මහා විහාරේ මංගල උපෝසතාගාරයේදී පසුගේ දාසිද වනාා බල්වතු පාර්ශව මනායක තති ූචජ තිබට ව ේ ශ්‍රීස මංගල නාහිියන්ගේ ප්‍රධනත්ව වේෙනුවේ උත්සවේ පැවැත්වුණ ල්ලවතුපාර්ශවේ අනුනායක පූචචනියන් ගොඩ විජිත සිරිස්වාමින් වහන්සේගේ මූලිකත්පයෙන් ආගමික වතවත්සිදු කරුණ.බෙහිදී පූච කොල්ලපිටේ මහිද සංගරක්්‍යත ස්වාමින් වහන්සේ වෙත ධර්ම ශාස්ත්‍ර විශාරද ප්‍රවිචන කීර්ති ගෞරවනාමී පිරිනමුණ. වෛ්‍ය සමන් වීරසිහ මහතාට ශාසනකීර්ති ශ්‍රී දශාභිමානී ෞරනාමේ පිරිනමුණේද බහනනායක ස්වාමින්න් වහන්සගේ මූලිකපෙන්. සංවිධානනාත්මක අපරාධ කල්ලේ සාමාජිකයකු වන සහ නවොදහෙවත් පැන්ඩාන මැත්තා භාවිත කළ ගිෙන අිය සහ ජීව උන්ඩ විශේෂකාර බලකයි මකින් අත්තඩංකුවට ගත්තා විශේෂකාර බලකයි බද් කොට්ටාසට ලැබුණ ොතුරට නුව වැටලීම සිදු කෙරුණක්. කඩවත මහර නවේ අනවාසන්නේ දී දුත්තු මනුෂ්‍ය ාතනයක් සම්න්ධෙන් පැළිය කොටු කොට්ටස අපරාධ විවර්ශ නංක්ෂය මකින් සහ ොදත් නැත්තා අත්තරගෝටගෙන රදවා තාකින මේ නිියෝකුමත රඳ වාසිට. හු සබන්ධ කළ විර්ශණවලදී තවත් අපරාධ කල්ලි සාමාජකයකු සමඟ අපරාධයක් සිදුකිරමීම අරමුණින් සංඟවති වූ චීනයේ නි්පාධිත ගිනාවයක් සහ ජීව උඩස්වා කැනීමට පොලිසිට හැකිවීතිබෙනවා. සැකරගෙන් වැඩිදුර ප්‍රශ් කිරින්වලදී හෙල් වැත්තේ අපරාද කල්ලි සඳහා අවි අය කුලි පදන මතලබාදීමට මොහු කටයුතු කරඇති පායි මාත්‍යවරුන් හතර දෙනෙකු ජනාධිපති ගෝටබේ රජපක්ෂ මැතිතුමා ඉදියේ මීට සළ හොතකට පෙර දිරුම් දුන්න. ච ജ පිරිස් මහතා විදේශ අමාත්‍යවරයාලෙසත් ල බരම් හතා මුදල් අමාත්‍යवවරයාලෙ සත් රම්දු නතර न्සන් පනන්දු හතා මහා මාर्ග අමා්‍යවරයා හා දිනේශ ගුණවර්දනම හතා අධ්‍යාපන අමාත්‍යවර යාලෙස ජනධිපති ගෝට බේ රජපක්ෂ මැතිතුමා ඉදිരයේ दिරම්දුන්න. සමගින් මධ්‍යහන පෘති විකාශය නිවාවට පත්වනවා. ඔබට සුබ දවසක්.